යුද්ධකින් අපට අහිමි වෙච්ච ජීවිත ප්‍රමාණ වලට වඩා අප රටේ අනාගතයේදී මිනිස්සු මරනවා කැපිලි කෙටිලි වෙඩි තැබිලි බෙලි කැපිලි වලින් රියදුරු මහත්තුරු නිසාම නෙමේ මේ වැරදි වෙන්නේ කාහිර සුදු ඉලක් කරයි කියලා කාහිරේ ඒ හැරි සුදු ඉරේ හැරි මිනිස්සු මරනක අඩු වෙලා නැහැ මේ රටේ තරුණ තරුණියෝ හිතනවා මේ වාහනය කතර ගත්තට පස්සේ මේ පාර අපේ මේ රටේ තියෙන බස් රට තරඟ මේ රටේ තියෙන තීවිර රට තරඟ මේ රටේ තියෙන බයිසිකල් තරඟ මේ අපි නිසා තවත් කෙනෙක් මැරෙයි කියලා හිතන්නේ මද්දවේ පාවිච්චි කරපු ඩ්‍රයිවර්ස්ලා ඕන තරම් මේ රටේ යනවා මාරයක බලපෑම නැත්නම් අසුර බලපෑම වැඩි වෙලා මිනිස්සු ඝාතනය වෙන්න පුළුවන් බස් එකක් පදින්න ඉතින් ලොරියක් පදින්න බෑ ලොරියක් පදින්න ජිප් එකක් පදින්න බෑ ජිප් එකක් පදින්න පුක්සයි කරක් පදින්න බෑ මේ තැනට බහින්න එපා මෙතන ගිලිනවා කැදි මුන් වතුරට බහිනවනේ රියදුරෙක් කියලා කියන්නේ ඉස්සර මිනිස්සු මල් තියලා වඳිනවා ආයි බෝ වේවා මම ආයුෂ බොහෝ වේවා කියලා ඔබට ආමන්ත්‍රණය කරේ මුලින්ම ඔබට ආශිර්වාද කරේ මුලින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරේ මම මුලින්ම ඇත්තරම මම කැමති නැහැ මිනිස්සු අයාලේ මියදෙනවා ඒක මගේ ස්වභාවය මිනිසා පමණක් නොවේ සතා සිව්පාවට ජීවත් වීමේ අයිතියක් තහවුරු කරපු ලෝකේ රටක් තිබුණා නම් ඒ අපේ රට විතරයි මානවවාදී අවිහිංසාවාදී අගයපු රජයපු සුරක්ෂා කරපු රටක් ලෝකේ තිබුණා නම් ඒ මේ උතුම් මාතෘභූමිය පමණයි අවිහිංසාවාදී රටක් ලෝකේ තිබුණා නම් ඒ අපි විතරමයි සතා සිව්පාවට ගහකොළට ගහටකොළට මලට ආදරය කරපු රටක් තිබුණා නම් ඒ අපේ රට විතරමයි ඒ වගේම ජාතීන් අතර සංස්කෘතීන් අතර යම් සංහිඳියාවකින් ලෝකේ ජීවත් වෙච්ච ප්‍රබලම සංගීතයන් ජීවිත රටක් තිබුණා නම් ඒ අපේ රට විතරයි කියලා කියන්නට අවශ්‍ය සාධක ඕනෑතරම් මගේ මහ පොළොවේ මුණ ගැහෙද්දී අද වෙද්දි එවැනි රටක් අපේ රට තුල තියෙනවද කියන කාරණා මේ වටපිටාව තුල සමාජ ක්‍රමයේ තුල අපිට අහන්න දකින්න ලැබෙන තියෙන දේවල් තුල තියෙනවද කියන කාරණා අපි අපෙන් සහ අපි අපේ දරුපරපුරෙන් සහ අපි අපේ අතීතයෙන් ප්‍රශ්න කළ යුතු මොහොතකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දවසින් දවස අපේ රටේ මිනිස්සු මැරෙනවා. කොහොමද මැරෙන්නේ? මම 2012 කියනවා යුද්ධකින් අපට අහිමි වෙච්ච ජීවිත ප්‍රමාණ වලට වඩා අපේ රටේ අනාගතයේදී මිනිස්සු මරනවා කැපිලි කෙටිලි වෙඩි තැබිලි බෙලි කැපිලි වලින් සහ පුද්ගල යන් ඝාතනය කිරීම තුලින් දෙක මම පැහැදිලිවම කිව්වා දියේ ගිලීම් සහ වාහන අනතුරු වලින් කියන කාරණා මේ වාහන අනතුරු ගැන තමයි මම ඔබට මේ දැනුවත් කිරීම කරන්න යන්නේ ඇයි වාහන අනතුරු වෙන්නේ මේ රටේ ඔබ දන්නවද වසරකට ලක්ෂ 5ක් මතක තියාගන්න පහුගිය 2005 තමයි මේ දත්ත සංඛ්‍යාලය කරන පොඩි හරි වැරදීමක් කරන සමා වෙන්න ඕන මම දන්න විදිහ 2011 වර්ෂයෙන් ඉඳලා මේ වෙනකල්ම 2021 වර්ෂය වෙනකල්ම ඒ කියන්නේ වාර්ෂිකව රෙජිස්ටර් කරේ අලුතෙන් එකතු වෙච්ච වාහන ප්‍රමාණය ලක්ෂ 5ක් වෙනවා ඒතර බලන්න අවුරුදු 10ක කාල පරාසයක් කියලා සරලව ගත්තොත් ලක්ෂ 50ක් අලුතෙන් වාහන වැඩි වෙලා තියෙනවා මගේ රටේ ඒතර ලක්ෂ 50ක් වාහන වැඩි වෙද්දී ඒකට තෙල් ඒකට සාපේක්ෂව වැඩි වෙනවා මහා මාර්ග ඒකට සාපේක්ෂව සංවර්ධනය වෙන්න ඕනේ ඒ වගේම ඒකට සාපේක්ෂව අලුත් ඩ්‍රයිවර්ස්ලා ඒ කියන්නේ රියදුරු මහත්තුරු නිර්මාණය වෙන්න ඕනේ හැබැයි ප්‍රශ්න තියෙන්නේ රියදුරු මහත්තුරු නිසාම නෙමෙයි මේ වැරදි වෙන්නේ මේ රටේ තියෙන සෑම දෙයක්ම වෙනස් විය යුතුයි කියලා මම කියන්නේ ඒ නිසාමයි කහායිර සුදු ඉරක් බවට පරිවර්තනය කිරීම වාහන අනතුරු වළක්වා ගැනීම නිර්ණායකයක් ඉදපත් කරුවා අමාත්‍යවරයාගේ නුවණ පිළිබඳ අපි දෙපාරක් හිතන්න ඕන තමයි මම ඒ ගැන මේ වෙලාව කතා කරන්නේ නෑ කහායිර සුදු ඉරක් කරයි කියලා කහායිරේ ඒ හැරි සුදු ඉරේ හැරි මිනිස්සු මරණක අඩු වෙලා නෑ මේ රටේ හැබැයි ප්‍රශ්න තියෙන්නේ එහෙනම් මේ රටේ වෙනස් සියුදු තැන් ටික කොතනද එක තමයි මේ රටේ මහා මාර්ග එහෙනම් පුළුල් කරන්න ඕන එහෙම නැත්නම් යම් කිසි කාල පරාසයකට මේ රටේ යම් කාල පරාසයකට මේ රටේ වාහන තියෙන වාහන අලුත්ත්‍යදියා කරමින් පාවිච්චි කරන්න ගෙනල්ලා පිටරටින් වාහන ගෙන නවත්තලා මහමාර්ග පුරුල් කරලා ඒ වාහනවල සරලන නිසි කලමන වාහන කලමනාකාරීත්වයක් සිදු කරලා මේ මහපාරේ දුවන්නට සලස්වන්න ඕනේ. එක දෙක තමයි වේග සීමාවක් පවත්තා. වේග සීමාව කියන්නේ අපේ රටේ උපරිම වේග සීමාවක් තිබුණාට අපේ රටේ අවම වේග සීමාවක් නැහැ. මෙන්න මේ නිසා තමයි ගොඩක් වෙලාවට මාර්ග අනතුරු සහ මාර්ග නීති කැඩීමට රියදුරා පෙළඹෙන්නේ මෙන්න මේ කාරණා නිසා. උදාහරණයක් අපි ගත්තොත් සමහර මිනිස්සු මේ වාහනේ ගමන් කරනවා පැයට කිලෝමීටර් 10ක වේගයෙන්. හැබැයි එතකොට ඉස්සරහෙන් යනවා ඉස්සර වෙන්න විදිහක් නැ අනිත් වාහනේ පාර පටුයි අනිත් පැත්තෙන් එනවා පුළුවන් තරම් වාහන. එතකොට අර පිටිපස්සේ වාහන 200ක් අතර පෙළ ගැහෙනවා. අර මනුස්සයාට ඒත් ගාණක් නැ ඒ මනුස්සයා තමන්ගේ පැයට කිලෝමීටර් 10ක වේගෙන් ඔව් වාහනේ පදවනවා. එතකොට පිටිපස්සේ ඉන්න වාහන මිනිස්සු වාහන පදින මිනිස්සුන්ට ඒ වේගෙන් යන්න බෑ. මොකද කරන්නේ? ආ කොයි වෙලාවක හරි අපතර ඒ කියන්නේ තමන්ගේ වාහනේ ඉදිරියට ගන්න බෑ. ඉදිරියට ගන්න යද්දී අනිවාර්යයෙන්ම අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි. එතකොට දෙවෙනි මාර්ග නීතිය කැඩෙනවා. කහිරෙත් මිනිස්සු උස්සර ගන්න පටන් ගන්නවා.
තනීරෙ මිනිස්සු ඉස්සර ගන්නවා. ඉරි දෙකෙත් මිනිස්සු ඉස්සර ගන්නවා. එහෙම නැත්නම් වෙන වැරදි මාවතකින් ඉස්සර ගන්න පටන් ගන්නවා. නැත්නම් විකල්ප මාර්ගවලට මිනිස්සු පෙළඹෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අධික වේගෙන් ඒ ස්ථානෙන් ඉස්සර ගන්න පටන් ගන්නවා. ඒ වගේම වාහන 3ක් 4කට වාහන ඉස්සර ගන්න පටන් ගන්නවා. ඒ වගේ මේ වගේ මේ රටේ ඉගෙනගත්ත බෝරුව ටිකක් හිටියට මේ ඉගෙනගත්ත බෝරුවන්න මේක නොතේරන එක මාර ප්‍රශ්නය. හරි එසම් පුළුවන් තරම් ඉක්මන මේ රටේ වේග සීමා දෙකක් පනවන අවම වේග සීමා සහ උපරිම වේග සීමා මේ අවම වේග සීමාවට පත් කරා පස්සේ ගොඩක් මිනිස්සු ලයිසන් එක කැන්සල් කරලාම දැම්ම නම් ඉවරයි වැඩක් ඒ වේගෙට පදින්න බැරනම් මේ පාරට වාහනයක් දාන්න ඕනේ නැහැ නේ තරුණ තරුණියෝ හිතනවා මේ වාහනයක් අතර ගත්තට පස්සේ මේ පාර අපේ අනිත් එවුන් කවුරුත් වාහනේ නැහැ ඉස්සරහත් නැහැ පිටිපස්සෙත් නැහැ ඉස්සරහින් එන්නෙත් නැහැ Taman විතරයි ඉන්නේ කියලා හිතාගෙන තමයි ගොඩක් මිනිස්සු වැඩ කරුදු කරන්නේ හරි ඒ වගේම මේ රටේ මාර්ග නීති කියන නීති පද්ධතියක් තියෙනවා ඒ නීති පද්ධතිය දන්නේ නැහැ. දන්නේ නැහැ නෙමෙයි මම හොයලා බලලා මේ වග කීමෙන් කියන මේක එක්සමිනර්ස්ලා මේ එක්සමිනර් මහත්වරයා නෙමෙයි මම මේ කතා කරන්නේ. එතුමාලා දන්නේ නැහැ මේ රටේ රියදුරු පාසල් වල මොනවද උගන්වන්නේ කියලා. පැහැදිලිවම එක්සමිනර් මහත්වරු ටික රවට්ටන්න එතුමා අහන එතුමන්ලා අහන ප්‍රශ්න වලට විතරයි මේ කට්ටිය උගන්වන්නේ. ඒ කියන්නේ ඉස්සරහට යන්න ගියරක 3ට ගියර 3ක් මාරු කරන්න ඕනේ. පිටිපස්සට එන්න ඕනේ සහ හරවන්න ඔච්චරයි උගන්න මාර්ග නීතිතික විභාගයේ දුරස්සල විභාගයේ එන ටික කියනවා මෙන්න මේ ටික තමයි කියන්නේ මේ ටික නබල සූදානම් වෙලා කියනවා හැබැයි ඒ ටික විතරද මේ මාර්ග නීති වශයෙන් තියෙන්නේ හොඳම උදාහරණ මම මගේ අස් දෙකෙන් දැකපු දේවල් මම මේ කතා කරනවා සාමාන්‍ය අතුරු මාර්ග සිට ප්‍රධාන මාර්ගයකට වාහනය හරවද්දි අපිට කියනවා රිවර්ස් කරන්න එපා කියලා පිටුපසට වාහනේ දාවන කරන්න එපා හැබැයි ඒක අපරට කොච්චර තැන්වල කරනවා ඒතර වාහන අනතුරු වෙන්නේ නැද්ද සමහර විට සියුමන් සන්ධික තුම්මන් සන්ධික වාහනයක් ආපු අතුරු මාර්ගයේ සිට කිසිම ඒ කියන්නේ වාහනේ අතුරු මාර්ගයේ එනවා නවත්ත ගන්න බෑ. හැබැයි එහෙම නවත්ත ගන්න ආපු ගමන් ඔවුන් මේ ප්‍රධාන මාර්ගය දා. ඒතර අනතුරු කීයක් වෙනවද? එවැනි අනතුරු රටේ කොච්චර නම් කොයි වගේ තැන්වලද වෙනවද බලන්න. හරිද? ඒ වගේ මම හිතන්නේ මම මේක කිව්වහම සමහර කට අමනාපෙයි. ප්‍රයිවට් ඒ කියන්නේ විශේෂයෙන් බස් රට තරඟ මේ රටේ තියෙන බස් රට තරඟ මේ රටේ තියෙන ත්‍රිවිල් රට තරඟ මේ රටේ තියෙන බයිසිකල් තරඟ සම තරඟය කියන දේ ඇත්තම මේ ජීවිත අහිමි වෙන්න අපිට හේතුවක් වෙලා තියෙනවා පෞද්ගලිකව යම්කිසි පුද්ගලරුන් මේ නිින්දක් ගිහිල්ලා යම්කිසි කෙනෙකුට වෙන මොකක් හරි වාහනේ මොකක් හරි දුබලතාවයක් උඩ අනතුරු වෙච්ච ප්‍රමාණය සාපේක්ෂව ගත්තොත් 1%ක්වත් නොවන තරම් ඒ වගේම තමයි මිනිසුන්ට ආදරය කරන්නේ ඒතර තමයි ලොකුම ප්‍රශ්නේ අපි මැරෙනවා කියන දේ හිතන්නේ මම අපි නිසා තවත් කෙනෙක් මැරෙයි කියලා හිතන්නේ මේ අහිංසක අම්මෙක් තාත්තෙක් වසර ගාන දුක් විඳලා හදපු දරුවෙක් මේක තප්පර ගානක නැති වෙන්නේ කියලා හිතුවනම් මේ රටේ මේ ප්‍රශ්නේ නැහැ ඒ නිසා මේ වාහන අනතුරු දවසින් දවස පේ අපි කතා කරන මම කතා කරන්නේ මේ මොහොත වෙනකම් කතා කරේ මේ පේන සීමා ඒ වගේම තමයි මද්ද්‍රව්‍ය පාවිච්චි සමහරවිට මිනිස්සු දැන් අලුතෙන් මම දන්න මම දැනට හොයාගෙන තියෙන විදිහට මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා පොලිසියෙන් බැලුම් බෝලේ මේ පුම්බන්න දෙදී ඒක බැලුම්බෝ පුම්බන්න පුළුවන් ගන්න බෑත් තියෙනවා. එහෙනම් මේ මද්ද්‍රව්‍ය නිෂ්පාදකවරයා සා ව්‍යාප්ත කරන්න බලන්න කොයිතරම් සූක්ෂමද කියලා. හරි ගොඩක් කලකට මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු ඩ්‍රයිවර්ස්ලා ඕන තරම් මේ රට යනවා. මම බය නැතු කිව්වා. හරිද? එතකොට ඒකට විරුද්ධව පොලිසිය මහත්තයෙක් යම්කිසි නීතියක් ක්‍රියාත්මක කරොත් අන්න කතා කරා ඇමති කෙනෙකුට අන්න කතා කරා ඇමති ලේකම් කෙනෙකුට අන්න කතා කරා ජනාධිපති ලේකම්ට හරි අර පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඔබ දකින්න දේ වෙන්නේ සංසිද්ධි කොච්චරකට මූණ දෙනවද කියලා. සෑම ශේෂ්ත්‍රයක්ම බිඳ වැටුණු මොහොතක් බිඳ වැටෙමින් පවතන මොහොතක් ඒ වගේම තමයි අපිට අහිමි වෙන දේවල් බොහෝමයක් දේවල් අහිමි වෙන මොහොතක් මේ අපි ගත කරන්නේ ඒ නිසා ඒ අපිට පේන පරාසය තවත් සමහර එක දැන් මිනිස්සු මේක පිළිගන්නේ නැහැ හැබැයි මේක ඔබ අවබෝධයෙන් මාත මතක තියාගන්න සමහර තැන්වලදී ලෙඩෙක්ගේ කකුලක් කපන්න කියලා තියෙන වෙලාවක සමහර පිරිත් නූලක් ගැට ගැහුවට පස්සේ ඒ පුද්ගලයාගේ කකුල කපන එක නවතින්න මේ පුද්ගලයා තව දවසයි ජීවත් වෙන්නේ කියලා රෝහලෙන් මේ වෛද්‍යවරයා අනුමැතියක් දුන්නට පස්සේ ඔහුට පිරිත් ටිකක් කිව්වට පස්සේ සමහරවිට බෝධි පූජාවක් තිබුණා පස්සේ මේ පුද්ගලයාට අඩු වෙනවා. ඒක විද්‍යාත්මක පදනම හොයන්න යන්න එපා. මොකද ඒක විද්‍යාත්මක පදනම බටහිර විද්‍යාවෙන් තමයි දන්නේ නැහැ. මම පැහැදිලිවම කියනවා මිනිස්සු මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඉස්සර එහෙම දේවල් විශ්වාස කරා. ඒ වගේ දේවල් අපි වැඩගත්තා. ඒ වගේ දේවල් තියෙනවා. අදරත් රටේ තියෙනවා. මම දන්න ගුරුනාන්දලා මිනිස් සමහර දේවල් තියෙනවා. යන්ත්‍රයක් දෙනවා. මේ කවදාද වාහනෙට ඔබට හානිය වාහනය අනතුරු වුණත් ඔබට හානියක් වෙන්නේ නැහැ කියන තරම් දේවල් තියෙනවා. හරි. ඒ වගේ විවිධ අර গুপ্ত සාහසික දේවල් සහ
ධර්මයට සම්බන්ධ දේවල් අපි ඈත් වීමත් සමාන අපිට මේක සාධකයක් වෙලා තියෙනවා. මේක බුදුන් වහන්සේ සහ ජේසුතුමාගේ දර්ශනය සහ නබී නාගතුමාගේ දර්ශනය කියලා මේ හැම කෙනාගේම හැම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ගේම දර්ශනයක මේක තියෙනවා. ඒ කියන්නේ අපි ධර්මයෙන් ඈත් වීම, අපි පවට යොමු වීම, අපි පෞකාර වැඩකටදු නිතර නිතර කිරීම කියන කාරණා කාරණාත් එක්ක අපි හිතමුකෝ බෞද්ධ දර්ශනය නම් මායාවක බලපෑම නැත්නම් අසුර බලපෑම වැඩි වෙලා මිනිස්සු ඝාතනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේවදහම තුලදී අපි කියනවා සෛතාන් හෝ සාතන් හෝ එහෙම නැත්නම් Hindu දහමට අනුව යක්ෂයා හෝ මේ අන්න එහෙම කට්ටිය බලවත් වෙලා මිනිස්සු ඝාතනය කරන්න පුළුවන්. එවැනි සංසිද්ධිත් මේ රටේ නැතුවාම නොවේ. මම මුලින්ම නම් ඒ කියන්නේ 2012 මගේ විනිශ්චයට අනුව මං කිව්වේ අනාගතේ මේ වගේ දේවල් වෙනවා කිව්වේ අන්න එවැනි සාධකයක් මූලාශ්‍රගත කරගෙන. ඒ මූලාශ්‍රගත කිරීම කවුරු හරි කෙනෙක් කියනවා නෑ එහෙම දේවල් නෙමෙයි කියලා මේ වෙන්නේ නෑ එහෙම දේවල් තමයි මේ වෙන්නේ කියලා මට කියන ප්‍රමුද මම ඒ දේ මූලාශ්‍රගත කරන්න කිව්ව දේ අද වෙද්දි ඇත්ත වෙලා නම් ඒ ඇත්ත වීමට අදාළ සියලු සාධකයන් අපිට ගන්න වෙන්නේ අර කියන නොපෙන්න බලවේගයක් එක්ක තමයි. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා කෙනෙකු දහමට අනුගත වෙන්න. ඒ වගේම තමයි නිතර නිතර ධර්මානුකූල වෙන්න මද්ද්‍රව්‍යෙන් ඈත් වෙලා තමන් ඒ ඒ ඒ ඒ වාහනේ පදිනකොට වාහනේ අපි කියන දේවාලයක් වගේ තියාගෙන ඉන්නේ අත්ක අධික පිරිසුදුතාවයෙන්ද වාහනේට ආදර කරන සමහර මිනිස්සු වාහනේක ජීරකක් දානා ඒකට හරියටම මේ ක්ලච් බැලන්ස් කරලා ගන්න දන්නේ නැහැ. ඒ කාටවත් නැහැ කියන්න බෑ. බස් එකක් පදින්න විතර ලොරියක් පදින්න බෑ. ලොරියක් පදින්න ජිප් එකක් පදින්න බෑ. ජිප් එකක් පදින්න පුට් සයිකලක් පදින්න බෑ. ඔක්කොගම ඉතින් සයිඩ් කන්නාඩි දෙකයි මැද කන්නාඩියයි රෝද හතරයි බ්‍රේක් මේ ටිකයි තමයි අපිට පේන්න දෙන්නේ. හැබැයි ඕක තුල පද්ධති ටික වෙනස්. මේ පද්ධති ටික තේරුම් ගන්න වාහනයක් පදින්න ඕනේ. අන්න ඒ දනුම අඩුමතර රියදුරු පාසලකින් දෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. හරිද? එනිසා එවැනි දේවල් නැතිත් එවැනි දේවල් මේ රිදුරු මහත්තුන් උගන්වන්නේ නැති තාක්කල් අපිට මේ වගේ අනතුරු බලාපොරොත්තු වෙන්න නැතර. එනිසා මම කියන්නේ මීට වඩා දියුණු යුගයකට අපි යන්න නම් මේ ලෝකයේ පවතින දියුණු ක්‍රමවේද මේ රටේ රියදුරු මහත්තුරුන්ට දිය යුතුයි කියන තරම මම ඉන්නවා. එනිසා අනතුරු වළක්වා ගැනීම අපේ වගකීමක් වෙන. අපේ යුතුයකමක් වෙන. අනතුරු බහුල ප්‍රදේශයක මේ ප්‍රදේශයේ වාහන රිය හිමින් පදවන්න කියලා බෝඩ් එකක් ගන්න. හරිද? ඒ බෝඩ් එක දැකලා තියෙද්දිත් මිනිස්සු සාමාන්‍ය 100 200 රන්. මේක තමයි ප්‍රශ්න. වේග සීමාවක් ගහලා තිනවා මේ වේග සීමාව මෙතන යන්න බෑ 60යි කියලා. 60 තියෙද්දි වාහනේ 100ට යනවා. හරි? එතකොට තේරුම් ගන්න ඕනේ මේ රටේ මේ දැන් උදාහරණයක් මෙහෙම ගන්න මෙතන මේ තැනට බහින්න එපා මෙතන ගිලිනවා කැදි මුන් වතුරට බහිනවනේ. ඉතින් මම කියන්නේ එතනම ඒක ගහලා තින්නේ ඒක කරන්න ඕනේ නැති නිසානේ. ඉතින් ඒ කියන්නේ මිනිස්සු ගුණදම් හැදලා නැහැනේ. මිනිස්සු හැම වෙලේම හිතනවා මේක අපේ මේක අපිට කරා මේක එහෙම නෙමෙයි මේ හැම දෙයකට හකුරු කන්නත් ගුරෙක් හරි හකුරු කන්නත් ගුරෙක් මේ හැම දෙයක්ම නිවැරදි ක්‍රමයට හසුරවන්නට නම් හරිද මේ රට නිවැරදි රජෙක් මේ දේවල් හරියට අර්ථකථනය කරලා මේ රට නීති ව්‍යුහයක් සකස් කරලා ඒ නීති ව්‍යුහයෙන් ප්‍රබුද්ධව රියදුරෙක් කියලා කියන්නේ ඉස්සර මිනිස්සු මල් තියලා වඳිනවා රියදුරු මහතර පින්දිලා ඉස්සර අහලා බලන්න මේ ඔබේ මේ තරුණ ළමයි තමන්ගේ දෙමෝපියුන්ගේ ඇත්තටම ඇත්ත මේ අපේ ජීවිත උන් රැගෙන යන. එතකොට ඒ ගෞරවය අනිත් එක තමයි ගෞරවය දෙන්නේ මේ රටේ. මිනිහේ පුද්ගලෙ පුද්ගලයෙකුට මත වෘතියෙන් වෘතියට මේ රටේ ගෞරවයක් නැත. මේ රට හැම තැනම කෙලසිලා තියෙන නිසා මාර්ගානතුරු වලින් පමණක් නෙවෙයි බොහෝ දේවල් වලින් අපිට මේ විපත් සිදු වෙන්නේ රටට උචිත දේ සිදු නොකළ නිසා සා සිදු නොවන නිසා. එමනම් කළ යුතු වන්නේ රටට උචිත දේ නිර්මාණය කළ යුතු වීමයි.